රුසියාව විසින් යුක්රේනයට එල කළ මිසයිල ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලෝකයේ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. ඒ යුක්රේනයේ මුහුදු වෙරළක් ආසන්නයේ තිබෙන ගොඩනැගිල්ලක හටගත් ගින්නත් සමග එහි කළු දුමාරයක් අහසට එක්වන අයුරු දැක්වීමත් සමගයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට යුක්රේනයේ කළු මුහුදේ ඔදිස්සා වරායේ ජනප්‍රිය මුහුදු වෙරළ උද්‍යානයේ පිහිටි හැරි පොටර් කාසල් ලෙස හැඳින්වෙන අධ්‍යාපන ආයතනයකටයි එලෙස රුසියානු මිසයිල ප්‍රහාරයක් එල වී ඇත්තේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් 5 දෙනෙකු මියගොස් තවත් 32 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. තුවාල ලබා සිටින සිව් හැවරදි දරුවෙකු ඇතුළු තවත් 8 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වෙන්නේ. පොකුරු යුද ශීර්ෂයක් සහිතව බැලස්ටික් මිසයිලයක් සමගින් මෙම ප්‍රහාරය රුසියාව විසින් එල්ල කර ඇති බවයි යුක්රේනයේ නාවික හමුදා ප්‍රකාශක පරයා සඳහන් කරන්නේ. මේ අතර රුසියාව විසින් එල්ල කළ තවත් දෙවැන්ත ප්‍රහාරයක් හමුවේ යුක්රේනයේ පුද්ගලයින් 2 දෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඉස්සාන දිග යුක්රේනයේ කර්කිව් ප්‍රදේශයේදී රුසියාවේ මෙම මිසයිල ප්‍රහාරය හමුවේ නගරයේ එක ගොඩනැගිල්ලකට හානි සිදු වී ඇති බව එම නගරයේ නගරාධිපතිවරයා ප්‍රකාශ කර සිටිනවා. එසේම නේටෝ රටවල් යුක්රේනයට පොරොන්දු වූ පරිදි නියමිත වේලාවට ලබා නොදුන් බවත් එය රුසියාවට ප්‍රතිලාභ ලබා දී ඇති බව නේටෝ සංවිධානයේ මහලේකම්වරයා සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. ගුවන් ආරක්ෂාව නොමැතිවීම හේතුවෙන් රුසියාව විසින් යුක්රේනයේ ඉලක්කවලට පහර දීමේ හැකියාව ලැබී ඇති බවද යුක්රේනයට පැමිණි නේටෝ සංවිධානයේ මහලේකම්වරයා සඳහන් කර සිටියා. බටහිර රටවල් වලින් තම රටට සහාය ලැබුණද ඒවායේ ප්‍රමාදයක් සිදුවන බව යුක්රේන ජනාධිපතිවරයා නේටෝ සංවිධානයේ මහලේකම්වරයාට ප්‍රකාශ කර තිබෙනවා. එසේම එම ආයුධ හැකි ඉක්මනින් යුක්රේනය හට ලැබිය යුතු යයිද බ්ලදිමිර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබෙනවා.